එසේල් දේශයේ අපගේ පළමු පාර්ලිමේන්තු නියෝජනය සමගයි අපි මේ සම්මුඛ වීමට සූදානම් වන්නේ. අද අප සමග මේ සම්මුඛ සාකච්ඡාවට එකතු වන්නේ හරිනි අමරසූරියයි ආචාර්යයි. ආයිබෝන් හරි. ආයිබෝන්. ඔව්. අපි දෙපාර්ශ්වයේ අතර මේ සාකච්ඡාව සිදුවන නිශ්චිත මොහොතේ රට තිබෙන්නේ අනිශ්චිත තැනක, ඒ වගේම එක්තරා ආකාරයක සුවිශේෂී වූ දේශපාලන සන්දර්භයක් තුළයි අපි ඔබ මුණ ගැහෙන්නේ. මේ අවස්ථාවේ රටේ ආර්ථිකය කඩාවැටිලා ඩොලරේ අව ප්‍රමාණය වෙලා රුපියල අන්තිමටම බාල්දු වෙලා සංචිත නැහැ, ගෑස් නැහැ, විදුලිය නැහැ, ඉන්ධන නැහැ, කිරිපිටි නැහැ, අත්‍යවශ්‍ය බෙහෙත් ටිකක් නැහැ. හරි. අපි අහනවා ඔබේ. මේ අපි දැන් නෑ කියන ඉන්නේ. මේ ප්‍රශ්න වලට ඔබ සතුව තිබෙන පිළිතුරු මොනවද? මේ අර්බුදේ. අපි හිතන්නේ මේක දේශපාලන අර්බුදයක්, ආර්ථික අර්බුදයක් තරම්ම දේශපාලන අර්බුදයක්. ඒ නිසා දේශපාලන විසඳුමක් අවශ්‍යයි කියන එක. ඉතින් මේ මොහොතේ මේ තියෙන ප්‍රශ්න වලට අපිට තියෙනවා, මම හිතන්නේ මුලින්ම තියෙනවා, මේ වෙලාවේ මිනිස්සු ඉතාමත්ම පීඩනයකට, අතිශය පීඩාකාරී අවස්ථාවන් වලට මුහුණ දෙමින් ඉන්නේ. ඒකට විසඳුම අවශ්‍යයි. ඊට පස්සේ මධ්‍යකාලීනව මේ ආර්ථිකය ගොඩ ගැනීමට කළ යුතු දේ අවශ්‍යයි. පස්සේ දීර්ඝකාලීනවත් ආර්ථික අපේ දිශානතිය වෙනස් කරන්න අවශ්‍ය වෙනවා. මේක තිරසාරව අපිට විසඳන්න නම් මුලින්ම මම හිතන්නේ වෙන්න ඕන දේ තමයි, මේ වෙලාවේ නැති වෙලා තියෙන දේ තමයි, ජනතාවත් පාලකයන් අතර තියෙන විශ්වාසය නැවත වතාවක් ගොඩ නැගීම. විශ්වාසකාරී ආණ්ඩුවක් නැති අවස්ථාවන් වලදී අපිට කොහොමටවත් අර්බුදයකට මුහුණ දෙන්නත් බෑ, ඒකට විසඳුම් හොයන්නත් බෑ. ඉතින් ඒ නිසා අපි හිතනවා අතවශ්‍යම මේ ආණ්ඩුවට දැන් තවදුරටත් පැවැත්මක් නෑ කියලා. ඉතින් ඒ විශ්වාසය ගොඩනගන්න පුළුවන් ජනතාවාදී ආණ්ඩුවක් අපිට අත්‍යවශ්‍යයි මේ වෙලාවේ. ඊට පස්සේ මේ වෙලාවේ මේ තියෙන මූලික ගැටලු, ඒ මූලික ගැටලු වලට යම් කිසි සහනයක් අවශ්‍යයි. ඒ සහනය සඳහා මම බාධා කිරීමක් කරනවා. දැන් ඔය ඕක සාමාන්‍ය කතාවනේ. මේක කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වශයෙන් මේක කාල තුනකට බෙදලා තමයි මේක අපිට කරන්න සිද්ධ වෙන්නේ. නැවත ගොඩ ගැනීම රට ඔබ සන්තකයේ තිබෙන මේ අර්බුදයට විසඳුමක්. ඔව්, ඉතින් විසඳුමක් කියන්නේ ඉස්සෙල්ලා ඍජු විසඳුමක් නැද්ද කියන්නේ? ඍජු විසඳුමක් කියන්නේ ඉස්සෙල්ලා අපිට බලයක් අවශ්‍යයි නේ විසඳුමක් ගන්න නම්. එතකොට ඒ අපිට ඒ බලය ලබා ගන්න යෝජනා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන ණය අර්බුදයේ අපිට මූලිකව තියෙන ප්‍රශ්නේ ණය අර්බුදය සඳහා. එතකොට ණය ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. එතකොට වැඩි මෙතන choices නෑ අපිට. ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එතකොට ජාත්‍යන්තරවත් අපිට දේශීය වශයෙන්ුත් ඒකට විශ්වාසය ගොඩනගා ගන්න නම් තුන්වෙනි පාර්ශවයක් වෙත යන්නත් සමහර විට සිද්ධ වෙනවා. දැනටමත් ආණ්ඩුවට උනත් කරන්න තියෙන ඒ වගේ දෙයක් තමයි. ඉතින් ඒ කෙටි කාලීනව ඒ විසඳුම, ඒ ප්‍රතිව්‍යුහගත කිරීම ඇරෙන්න අපිට වෙන විකල්පයක් නැහැ. සහ ඩොලර් සංචිතය ඔබත් කිව්ව විදිහට ඔබේ හැඳින්වීමේදී දැන් අඩු වෙමින් යනවා. ඉතින් ඒක ශක්තිමත් කරන්නත් ආයෝජන අවශ්‍යයි. ආයෝජන එකපාරට ගෙන්නන්න බැරි නම් අඩුම තරමේ රුපියල යම් කිසි විදිහකට ස්ථාවර මට්ටමකට ගෙනල්ලා බ්ලැක් මාකට් එක වහලා අන්න ඒක කරන්න කොහොමද කියන්නේ? රුපියල ස්ථාවර මට්ටමට ගිහින් ෂණික විසඳුම් මොකක්ද කියන්නේ? ෂණික විසඳුමක් ඇත්තටම නැහැ. හරි, ෂණික විසඳුමක් තිබ්බ අවුරුද්දකට කලින්. දැන් මේ තියෙන තත්ත්වයට ක්ෂණික විසඳුම් නැහැ. ක්ෂණික විසඳුම් ඒ ඩොලර් එක රුපියල ස්ථාවර කරන්න උනත් අපිට ඩොලර් අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට නිකන් මොකද අර විතරේද කිකිලිද ඉස්සෙල්ලා කියන කතාවක් වගේනේ මේකනේ. අවුරුද්දකට කලින් තිබ්බ කරන්න පුළුවන් දේවල් දැන් අපිට තියෙන්නේ. එතකොට කොහොම හරි අපේ විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් හරි, විදේශගත වෙලා ඉන්න මෙහාට ආයෝජනය කරන්න පුළුවන් අයගෙන් හරි මුදල් ගෙන්න ගන්න වෙනවා. අපේ සංචාරක ව්‍යාපාරයට විශාල අවධානයක් දීලා ඒක ශක්තිමත් කරලා ඒක හරහා ඩොලර් ගෙන්න ගන්න එක සහ යම් කිසි විදියකට අපේ වියදම් වෙන ප්‍රමාණය අඩු කිරීමට ඒකට සීමා කිරීමකුත් කරන්න සිද්ධ වෙනවා. හොඳයි, අපි එනවා. ඔබ ඉතා හොඳ තැනකට මේ සාකච්ඡාව ගෙනාවා. ඔක අපි ඉතර අවස්ථාවකදී අසන්නට තිබුණු ප්‍රශ්නයක්. ඔබ කියනවා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නට අවශ්‍යයි කියලා. මේ අපි දැන් ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ යුතුවන්නේ කා සමගද?
ප්‍රතිව්‍යුහගත කරන්න සිද්ධ වෙන්නේ ණය දුන්න අයත් එක්කනේ. ඒ කවුද ඒ ණය දුන්නේ? දැන් එන්න එතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒ තොරතුරු තියෙන්නේ මේ වෙලාවේ ආණ්ඩුව සතු. ආණ්ඩුව ඒවා තාම ඉදිරිපත් කළත් නැහැ. අපි මේක විටින් විට කියපු දෙයක්. අපිට අර මේ සර්වපාක්ෂික සමුළුවට එන්න වුණත් එතකොට අපි කිව්වේ ඉස්සෙල්ලා ප්‍රකාශ කරලා ඉන්න කොහෙන්ද මේ ණය අරගෙන තියෙන්නේ? මොනවටද ණය අරගෙන තියෙන්නේ? මොනවද ද? ඇත්තටම අපේ ණය මොකද්ද කියලා අපි දැනගන්න ඕනේනේ. එතකොටනේ අපිට සාකච්ඡාවකට උනා යන්න පුළුවන් වෙන්නේ ප්‍රතිව්‍යුහගත කිරීමකට උනා. අනිත් එක දැන් අර ඉන්ටර්නැෂනල් සබ්රින් බොන්ඩ්ස් නේ අපේ විශාල ප්‍රතිශතය දැන් අවුරුදු ගානක් තිස්සේ අපේ ණය දිහා බලනකොට ඇත්තම වැඩි වශයෙන් අපි ණය අරන් තියෙන්නේ ඉන්ටර්නැෂනල් මාකට් ඒ සබ්රින් බොන්ඩ්ස් හරහා. එතෙන්දී ඇත්ත වශයෙන්ම ටිකක් අමාරුයි කවගාවද ඒ බොන්ඩ්ස් තියෙන්නේ කියන එක හොයාගන්න එක. ඒක ඒකටත් තොරතුරු අවශ්‍ය කරන්න බැරි දෙයක් නෙවෙයි. පුළුවන් අර අර යම් කිසි තුන්වෙනි පාර්ශවයක් එක රටක් හෝ බැංකුවක් එක්ක කරන ගනුදෙනුවකට වඩා මේක ටිකක් සංකීර්ණයි. මොකද මේක අර මාකට් එකක් නේ. ඒක විකිණෙනවා. දැන් තියෙන්නේ තුන්වෙනි වෙළඳ පොලක් එක්ක. ඒතකොට තුන්වෙනි හතරවෙනි පාර්ශවයක් ගාව වෙන්න පුළුවන් මේක තියෙන්නේ. හැබැයි අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඒක කරන්න බැරිම දෙයක් නෙවෙයි. කරන්න බැරිම දෙයක් නෙවෙයි. නමුත් ඒක වෙන්න පුළුවන් අසීරුම කෑල්ල. මේ ඊට එහා තියෙනවානේ අපි රටවල් එක්ක කරලා තියෙන ඒවා අපි වෙන බැංකු එක්ක කරලා තියෙන ණය ඒ ටික හරි ඉස්සෙල්ලා අපි ප්‍රතිව්‍යුහගත කරලා කරන්න පුළුවන් නේ අපි මේ වගේ තැනකට දැන් තරමක දිගු කාලක සිට වසරකට අධික කාලයක සිට දේශපාලනය සහ ආර්ථික විද්‍යාව පිළිබඳව ප්‍රාමාණික උගතුන් විද්වතුන් ඉදිරිපත් කරනවා මෙවැනි අදහසක් හරියි තමයි IMF යන්න ඕනේ ගිහිල්ලා මේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ පිළිබඳව සම්මුතියකට එකමතාවයකට පැමිණිය යුතුයි කියන ස්ථාවරයේ දරුවා ආර්ථික විද්‍යාවේ ඔබත් ඉන්නේ ස්ථාවරයේ මෙහෙමයි අපි IMF එක ප්‍රතික්ෂේප කරන්නේ නමුත් අපිට IMF එක ගැන උදාහරණයක් ඇටියට රනිල් වික්‍රමසිංහ වගේ එක ගැන නිකන් 100%ක් විශ්වාසකුත් නැහැ IMF එක ආපු පලියට සියලු ප්‍රශ්න විසඳනවා කියලා. හරි? මොකෝ අපි දන්නවා ඉතිහාසයේ IMF එක මැදිහත් වෙලා ඉතාමත් ඔවුන්ගේ ආර්ථික අර්බුදය තවත් වර්ධනය වෙයි. විශේෂයෙන්ම ජනතාවට මහ බරක් ආපු තැන් ඕන තරම් තියෙනවා. අපිට කියන්නේ ජනතාවට අපිට මේ ජනතාවට කියන්නේ IMF සම්බන්ධයෙන් මවා තිබෙන බිල්ලාගේ රකුසාගේ ස්වභාවය इतिहास කොටස් තාම ඔවුන් සතුව තියෙනවා. ඔවුනුත් ඉන්නේ යම් කිසි විදියක ඔවුන්ගේ ආර්ථික විශ්වාසයක් තියෙන වෙළඳ පොළ මත. ඔවුන්ගේ ආර්ථික විශ්වාසය තියෙන නිදහස් වෙළඳ පොළක්. ඒතකොට වෙළඳ පොළ ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම බාධක ඉවත් කිරීම තුළින් තමයි ආර්ථිකය වර්ධනය වෙන්නේ කියන්නේ. ඒ නිසාම තමයි එක අතකින් අපි මේ උගුලකට වැටිලා ඉන්නේ. නමුත් මේ දැන් මේ අපි කියන්න පුළුවන්ද මේක මොකද මේක රට්ටුන්ට සහ රුවැසියන්ට අදාළ විදුල බලපාන ප්‍රශ්නයක් නිසා තමයි මේ ප්‍රශ්නේම අපි තරමක් එල්ලෙන්නේ IMF විසින් අපිට ලබා දෙන කොන්දේසි ඒවා ඒ කොන්දේසි නරකද ඒ කොන්දේසි හොඳද ඒක ඒකන පොඩ පැහැදිලි ඔව් දැන් මේ අවසාන වශයෙන් මේ අන්තිමන මේ මාසුම ගිය සතියේ වගේ මේ වර්තාව අපිට ලැබුණේ ඩ්‍රාෆ්ට් එකක් නේ තිබ්බේ දැන් ඒකේ තියෙන කරුණු එක අපිට ලොකු විවාදයක් නෙමෙයි ඒගොල්ලෝ කියලා තියෙන මේ තියෙන තත්ත්වය ඔවුන් විස්තර කරලා තියෙනවා මෙන්න මෙහෙම මෙහෙම හේතු නිසා මෙන්න මෙහෙම වෙලා තියෙනවා කියන එක තමයි ඔවුන් සැකෙමින් කියලා තියෙන්නේ ඕන එකක් කියනවා ඉස්සර කියපු නැති කතාවක් දැන් කියනවා උදාහරණයක් ඇටියට මේ සමාජ ආරක්ෂණ ක්‍රමයක් අවශ්‍යයි කියලා ටිකක් මේ 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 ප්‍රශ්නය තුලින් පීඩණයට පත්වෙන ජනතාව වෙනුවෙන් මැදිහත් වීමක් අවශ්‍යයි කියන එක උන්ම සඳහන් කළා තියෙනවා ඒක හරි නමුත් අපි කියන්නේ මේ ක්‍රමවේදය තුලින්ම තමයි මේ මේ පීඩාව පත් කරලා තියෙන්නේ එතකොට පීඩාව පත් කරන ක්‍රමයක් වෙනස් වෙන්න කරන්න නැතුව මේකට අපිට විසඳුම් හොයන්නේ නැහැ. ඒක හැබැයි අපි පැත්තකින් තියමු මේ වෙලාවේ අඳුම තරමේ ඒගොල්ලෝ එහෙම එකක් තියනවා කියලා හරි හඳුනාගෙන තියෙනවා. අපිට තියෙන එක ගැටලුවක් තියෙනවා ඒ වර්තාව එක ඒගොල්ලෝ මේ ආර්ථික ප්‍රශ්නේ තියෙන දේශපාලන පදනම ඔවුන් ඒකෙන් ආමන්ත්‍රණය කරන්නේ නැහැ. උදාහරණයක් හැටියට අපි හිතනවා මේ දේශපා මෙතන මේ පරිවර්තනය වෙන්න නම්
උදාහරණයක් ඇටියට අපේ දේශපාලනයන් දේශපාලඥයන්ගේ නාස්තිය දූෂණය හා වංචාව නැති කරන්න ඕනේ වරප්‍රසාද අඩු කරන්න ඕනේ ඒවා දේශපාලන තීරණ සමහර වෙලාවට IMF එක හිතනවා ඇති ඒවා ඒගොල්ලන්ට කියන්න බෑ කියලා නමුත් ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ ක්‍රමය පවත්වාගෙන යන්නෙම දර්ශනයේ දේශපාලන සංස්කෘතිය හරහා ඒක වෙනස් කරා නැතුව අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ ඒගොල්ලෝ කියන අනිත් දේවල් සිද්ධ වෙයි කියලා හරි ඉතින් ඒ ඒ ඒ කොටස තියෙන්න ඕනේ ඒ කොටස ආමන්ත්‍රණය කරන ඒ කොටස නෙවෙයි මේ සියලුම ප්‍රශ්න වලට විසඳුම හැබැයි ඒ කොටස මේ විසඳුමට කොන්දේසියක් විය යුතුයි ඒක IMF එක මග ඇරලා දැන් ඔබ හිතන පරිදි සාමාන්‍ය කට්ටු දන්නවා මේ රටේ සාමාන්‍ය ජනතාව දන්නවා මේ අර්බුදය අද මේ නිශ්චිත මොහොතට පැමිණීමට පෙර ආතු අපි දශක කීයක් ගත කරලා තිබෙනවද මේ නිශ්චිත අපි ගත්තොත් විශේෂයෙන් 1970 ගණන් වල 77 ඉඳන්ම කියමුකෝ හරි නමුත් يعني සාමාන්‍යයෙන් අවුරුදු කියන්නේ 74ක සාපේ කියලා 74 කියනක සාපේ කියලා 74ක අපේ මේ ආර්ථික සංස්කෘතියේ සාපයක් තියෙනවා මේ නිශ්චිත මේ ආර්ථික අර්බුදේ මම අපි හිතන්නේ 77 ඉඳන් 77 ඉඳන් හරි එහෙම ගත්තොත් 70 ඔබ විශ්වාස කරන්නේ නැද්ද දැන් එකක් කියන්නකෝ ඔබ නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණද ජාතික ජනබලවේගය ජාතික ජනබලවේගය ඒ කියන්නේ ඔබ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකාවක් නොවේ නෑ කිසිසේත්ම නෑ කිසිසේත්ම නෑ හොඳයි හරි එතකොට දැන් ඔබ ඔය නියෝජනය කරන ප්‍රධාන ධාරාව ජාතික ජනබලවේගයනේ මේක කේන්ද්‍රීය වෙලා තියෙන ජවිපේ සමගනේ කොහොමද ඒ ධාරාව ඒකට වගකීමක් ගන්නෙ ඒ ධාරාව මේ ක්‍රමය මේ ක්‍රමවේදය නෑ මම හිතන්නේ නෑ මම හිතන්නේ මේ අපි නියෝජනය කරන ධාරාව තමයි අත වශයෙන්ම මේ ධාරාවේ තියෙන භයානකකම ගැන නිරන්තරයෙන්ම කතා කරේ ඒ ප්‍රශ්නේ අහන්න හරි මේ වගේ කාරණා බලපානවා හරි අපිට මතකයි මගේ හැරලා යන්න බෑ අපි 74ක ශාපයක් ගැන කතා කරා ඒකට ඉන්ක්ලූඩ් ඇතුළත් වෙනවා ටික 71 කැරල්ල ඔව් 80ට 89 ඔව් භීෂණේ ඒක ඔක්කොම අතීතයට එකතු වෙච්ච කතා වස්තු හරි ඊට පස්සේ අපිට මතකයි චන්ද්‍රිකා නෝනාගේ කාලේ අපිපේ ඇමතිවරු 4 දෙනෙක් හිටියා පාර්ලිමේන්තුවට 41ක් ආව ජාතික ලැයිස්තුවත් සමග දෙකක් නැවත බාර දුන්නා 39 දෙනෙක් ජවිපේ පාර්ලිමේන්තුවේ හිටියා මේ කේන්ද්‍රීය වූ පක්ෂය. එතකොට මේ යම් යම් යුගවල හා යම් යම් අවස්ථාවන් වල ජවිපේත් මේකේ වගකීම් යම් කිසි ප්‍රමාණයකින් දරලා තිබෙනවනේ. මම දකින්නේ ඒක බැහැර කරන්න බෑනේ. මම ඒක දකින්නේ මේ විදියට. ඒ 71 ගත්තත් 88 89 ගත්තත් චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුවේ ඒ ගත්ත වගකීමේ අමතිකම් දිහා බැලුවත් මේ අවුරුදු 74 තුළ විවිධ අවස්ථාවල ජනතා විමුක්ති පෙරමුණ විවිධ උත්සාහයන් ගත්ත බලයට එන්න. ඒ බලයට ගත්ත විවිධ උපක්‍රමයන්. හරි එතකොට 71 නිශ්චිත මොහොතේ වුන් තෝරගත්ත ක්‍රමයක් තියෙනවා. සන්නද්ධාරගලයක් තිබ්බා. එතකොට ඒකත් අපි 88 89 එවැනිම එකක් තිබ්බා. ඊට භයානක භීෂණයක් තිබ්බා. ඒ සහ ඒ භීෂණය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙවෙයිනේ විශාල රාජ්‍ය භීෂණයක් තිබ්බ කාලයක්. සන්නද්ධ කණ්ඩායම් රාශියක් තිබ්බ කාලයක්. ඒක ඉතාමත්ම භීෂණ මං කියන්නේ අපේ ඉතිහාසයේ උතුර නැගෙනහිරත් ඒ කාලේ යුද්ධයක් තිබ්බා දකුණෙත් යුද්ධයක් පාර්ශව ගණනාවක් ඒකට තිබ්බා අපිට ඒක සමහරක් වෙලාවට අමතක කරලා අපි මේ 88 89 ගැන කතා කරනකොට හරි ඊට පස්සේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට ගිහිල්ලා කරේ තවත් උත්සාහයක් හරි දැන් ඒවා වැරදිලා කියලා තෝ උන්ට තේරෙන හින්දානේ අපි ජාතික ජන නැත්නම් ජාතික ජන බලවේගය බිහි වෙන්නේ හරි මොකද හරිනේ දැන් අපිට මතකයි මේ අපි අපි එතකොට උසස් පෙළ වයසේ ආයේනේ 88 89 කාලේ කියන්නේ ඒවක ඒ අර්බුද නිසා සහ 71 ඇතිවෙච්ච ප්‍රශ්න නිසා අර මහා පොදු සාධකය තුල මේ යම් පංගුවක් යයි පිට හිමි උරුමයි ඒක 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 මගේ හැරලා යන්න එපා නෑ ඒක මගේ හැරලා යන්නේ නෑ හැබැයි දර්ශන මං හිතන්නේ ඒකට
देशपालन पक्ष මර්ධනය කිරීම නිසා කී දෙනෙක් රට අතහැරලා ගියා. ඉතින් අපිට ඇත්ත වශයෙන්ම දර්ශන අපි ඒ ඔබ තව හරි කාරණා මොකද කොහොම හරි අපුරු කාරණාවක් උතුරු නැගෙන හිර යුද්ධය. ඔව්. ඔව් ඒකේ විශාල ජනසංග දෙපැත්තම බරපතල හානි සිද්ධ වුණා. බරපතල හානි සිද්ධ වුණා. ඔව්. ඔබට මතකද 2005 මහින්ද රාජපක්ෂේ ජනාධිපතිවරයා බවට පළමු සම්ප්‍රාප්තිය ලැබනකොට අද වගේ අපිට මතකයි අරලියගහ මන්දිරයේ බෙර ගහලා මේ කිරිබත් කාලා පැන් වඩලා ශෝස්ත්‍ර ගායනා කරලා ඒ නිසා මේ රාජපක්ෂ බොරුගේ මේ යුගය ආරම්භ කරන්න ජාතිපේ සක්‍රිය ලෙස දායකත්වයක් ලබා දුන්නා. ඒක හරි. සහ ඒක ගැන මට විවේචනයක් තියෙනවා. විවේචනයක් තියෙනවා. මට විවේචනයක් තියෙනවා. ඒ විවේචනේ රවිපේ හොඳට දැනගෙන තමයි මාත් එක්ක ගනුදෙනු කරන්නේ. දැන් මේ අපිට තියෙන ප්‍රශ්නයක් සමාවෙන්න මේක ඇහුවට මේ සාකච්ඡාවෙන් පස්සේ ඔබ ජනතා විමුක්තිවර මොන කිසි ප්‍රතික්ෂේප කරන්න දෙන්නේ නැහැ. කිසිසේත් මට ඒ නෑ නෑ. සමාවෙන්න රවිපේ පව නොකරන ස්වයං විවේචනයක උතුම්ම දායක වෙනවා. මොකද ස්වයං විවේචනය. දැන් ඔය කියපු ටික නෑ මම කියන්නේ රවිපේ 2005 ගත්ත තීරණයට මම එකඟ නෑ. එකඟ නෑ. හරි මම එකඟ නැහැ ඒක ඒගොල්ලෝ දන්නවා සහ මම ඔවුන් එක්ක කරලා තියෙන සාකච්ඡාව තුල සහ මම දන්නවා අනුර සහෝදරයා ඒක ප්‍රසිද්ධියෙම කියලා තියෙනවා ඔවුන් ඒ වෙලාවේ ගත්ත තීරණය තුල ඔවුන් මග ඇරපු කොටසක් තියෙනවා ඒක ගැන ඔවුන් කම්පා වෙනවා කියලා ඔබ දැන් මොකද කරන්නේ පූර්ණ කාලීන දේශපාලනය යෙදෙනවා ඔව් කලින් අවසාන වශයෙන් ඔබ රැකියාව කරේ කොහෙද දීමනා සමග කොපමණ ලැබුවද හිමි වුණාද හිමිකම් කිව්වද ලක්ෂ 3කට කිට්ටුවේ ලක්ෂ 3කට කිට්ටුව ආදායමක් ඔබ මාසිකව ඉපයුවා දැන් ඔබ ලක්ෂ 3ක් වගේ දැන් ඔබ ලෙක්චර්ස් වලට සම්බන්ධ වෙන්නේ නැහැ නේ නෑ මම උගන්නපු සමහර කෝසස් වල විසිටින් ලෙක්චර් කෙනෙක් ඇටියට ලෙක්චර්ස් එකක් දෙකක් කරනවා ඔව් එකක් දෙකක් කරනවා ඔව් ඒ හැරෙනකොට වෙනත් නිශ්චිත ආදාය මාර්ගයක් නැහැ නෑ जन बल वेगी හරි ජාතික ජනබල වේගයෙන් හෝ ජනතා විමුක්ති පෙරමුණ මට කිව්වේ මම ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් නොවන හින්දා මම ඒගොල්ලෝගේ සංස්කෘතිය විදියට වැටුප අතාරින්න ඕනේ නැහැ කියන එක මට ඒගොල්ලෝ ඉතාමත තරයේ කියලා සිටියා මම තීරණයක් ගත්තා නැහැ මම ඒක ගන්න නැහැ කියලා ගන්නේ නැහැ කියලා ඔව් ඒගොල්ලෝගෙන් ඉල්ලීමක්වත් බලපෑමක් නෙවෙයි ඔවුන් මට ඇත්තටම කියා හිටියේ ඔයා අපේ පක්ෂේ නෙවෙයි ඔයා ඒ සංස්කෘතියට ඔයා අනුගත විය යුතු නැහැ කියලා. ඔව් ඔව් ඒ අය කිව්වේ ඔබ අපේ සංස්කෘතියට ගැලපෙන කෙනෙක් නෙමෙයි. ඔබට තිබෙන සංස්කෘතියක් ඒ නිසා ඒකේ ලටබර ඒකේ ලටබර අතර කමක් නැහැ කියන කතාවනේ. හා කමක් නැහැ හොඳයි කොහොම නම්. හරි. ඒක ඒ කිව්වේ මං කියපු දේ හරවන්න එපා දර්ශන. ඒගොල්ලෝ කිව්වේ ඒ පක්ෂ තීන්දුව වලට මම යටත් නැහැ. අතර ගැටණයක් තිබුණා ඒක ප්‍රශ්නයක්. ගැටණයක් නෙවෙයි. වෙනස්. සංස්කෘතියෙන් දෙකක් තියෙන්න පුළුවන් ගැටණය අවශ්‍ය නැහැ. ඔව් හරි. ඒක ජනතාව බාරයි. කොහොමද ඒක තාත්වික මොකද කලමනාකරණය කරගන්නේ කියලා. ඔව්. හරි. අපි මෙහෙම තලකට ජාතික ජනබල වේගයේ දැන් එළඹෙන පළමු එළඹෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්ද ජනාධිපති වර්ණයක්ද කියන කතිකාව සාකච්ඡාව මේ වන විට සමාජයේ යම් යම් ප්‍රමාණයන් වලින් තිබෙනවා. අපි හිතමු පාර්ලිමේන්තු මැතිවරණයක් කියලා අපි නිකන් උපකල්පනය කරලා මෙතන සිට කතා කරමු.
පාර්ලිමේන්තු මැතිවරණයකදී ජාතික ජන බලවේගයේ බලය ලබා ගැනීම සඳහා ගන්නාම උත්සාහය කියන්නේ දේශපාලනය කියන්නේ මේ බලය ලබා ගැනීම. එතකොට ජවිපය සමාවෙන්න ජාතික ජන බලවේගය ආරාධනා කරන්නේ නැද්ද වෙනත් පක්ෂවලට එකතු වෙන්න කියලා එක්කාසු වෙන්න කියලා සම්බන්ධනගත වෙමු කියලා ගොනු වෙමු කියලා එහෙම යෝජනාවක් නැත්ගේ නෑ. අපි මේ වෙලාවේ අරගෙන තියෙන තීරණේ අපි පක්ෂ එක්වලට ආරාධනා කරන්නේ නැහැ, අපිත් එක්ක එකතු වෙන පක්ෂ එක්ක සංධානයකට යන්නේ නැහැ කියන තැන තමයි අපි ඉන්නේ ජාතික මට්ටමේ. නමුත් අපි දැන් පොළොවේ වැඩ කරනකොට උදාහරණයක් ඇටියට අපි ගම්වලට ගිහිල්ලා කතා කරනකොට අපේ කොට්ටාස සභා පිහිටවනකොට අපි ජාතික ජන බලවේගයේ කොට්ටාස සභා පිහිටවනවා. එතෙන්දී අපි සියලුම අය එකතු කරලා තියෙනවා අපේ කොට්ටාස සභාවල. මීට පෙර පොහොට්ටුවට ඡන්දෙ දුන්න අය, UNP එකට ඡන්දෙ දුන්න අය, SLFP එක හැම පක්ෂයේ හිටපු අය අපේ කොට්ටාස සභාවල ඉන්නවා. ඉතින් ඒත් අර්ථයෙන් ගත්තම ජනතාව එකතු කරනකොට අපිට අපි ඉතාමත් ව්‍යුත්තර කියලා තියෙන ජාතික ජන බලවේගය කියන්නේ ඕන එක්කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්. අර ජාතික මට්ටමේදී අපි ටිකක් ප්‍රවේශම් වෙන්නේ දර්ශන මිනිස්සු ජනතාව මේ වෙලාවේ ඉල්ලන්නේ පරණ එක එපා කියන එකනේ. එතකොට අර අපි ඉතාමත්ම තදින් කියන දෙයක් තමයි අපි හොරකම් කරපු අයට දඬුවම් දෙනවා. හොරකම් කරපු මුදල් නැවත ලබා ගන්න, දේපළ ලබා ගන්න අපි උත්සාහ කරනවා. ඒක අපි කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ. එතකොට ඒක කියලා ඒ හොරු ඉන්න පක්ෂ එක්ක අපිට සන්ධානයක් එන්න බෑනේ. හරි. හැබැයි අපි ඒකෙන් අදහස් කරන්නේ ඒ පක්ෂවල ඉන්න හැමෝම හොරු කියලා. හැමෝම දූෂණේ ඒ වංචාවේ ඇදලා තියෙනවා කියලා. ඉතින් ඔවුන් උදාහරණයක් දෙකක් කියන්න පුළුවන්ද? මම ඒක නොකිය ඉන්නම් මේ වෙලාවේ. ඕක කියන්නේ ගිහින් මහා කලබගෑනියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔබ මෙහෙමනේ දැන් අපිට තිබෙනවා මේ පැහැදිලි කිරීම තුළ පක්ෂ අපි එකතු කරගන්නේ නැහැ. අපේ මතයට පෑහෙන ගැළපෙන එවැනි පක්ෂවල ඉන්න පුද්ගලයින්ට පුළුවන් ඔබලා ගාවට එන්න. ඒකද කියන්නේ? අපි ගාවට එන්න. ඒකයි මම ඒක ටිකක් පරිස්සමෙන් කියන්නේ. මොකෝ අපි ගාවට එනවද? එහෙමත් ටිකක් ඒක නිකන් අහංකාරයිනේ. නිකන් ඔක්කොමලා එන්න ඕනේ අපි ගාවට වගේ කතාවක් නේ ඒක. අහංකාර නෙමෙයි. ඒක නිකන් ටිකක් උද්දච්චයි. හරි. ඉතින් ඒක අපිට එහෙම කියන්නත් බෑනේ. සමහර විට එහෙම සාකච්ඡා තුල මේක අලුත් මොකක් හරි මොඩල් එකක් එනවා නම් ඒකට අපි විරුද්ධයි. නිකම් මේ අපිට කියන්න බෑ ඕ අපි තම හරිම තැන හොඳම තැන ඕගොල්ලෝ ඔක්කොමලා එනවා නම් අපිත් එක්ක එන්න කියන එක ටිකක් උද්දච්චයි. හරි. ඉතින් ඒ නිසා ඒකයි මම කියන්නේ ඒව තව ඉදිරියට වෙන්න තියෙන දේවල්. ඒ කියන්නේ අනාගත ප්‍රතිසංස්කරණ ටිකක් විය හැකියි. විය හැකියි. දේශපාලන තත්ත්වයන් තුළ ඒවට මුහුණ දීලා ඒවට වෙනස් වෙන්න ඕනේනේ දේශපාලන ව්‍යාපාරයක් වුණාමනේ. ඒ තියෙන දේශපාලන අවස්ථාව අනුවනේ අපි ඒවට අපි හිතනවා මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙමින් ඉන්නවා කට්ටිය. විශේෂයෙන්ම අපිට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන දේශපාලනඥයින් පවා සාකච්ඡා පවත්වමින් ඉන්නවා. ජනතා මත ජාතික ජන බලවේගයේ සමග එකතු වෙන්නේ. එකතු වෙන්න කිසිම සාකච්ඡාවක් නැහැ. මේ මොහොතේ එහෙම එකතු වෙන්න සාකච්ඡාවක් නැහැ. අපි නමුත් අපි කතා කරනවානේ අපේ ප්‍රතිපත්ති පිළිබඳ අපේ අදහස් සමාන තැන්වලදී අපි සාකච්ඡා කරනවා. අපි දෙමළ සංධානයේ මන්ත්‍රීවරුන් එක්ක සජබ්බේ මන්ත්‍රීවරුන් එක්ක අපි ඉතින් හම්බ වෙනවා කතා කරනවානේ. ජාතික ජන බලවේගය කියන්නේ දේශපාලන පක්ෂයක් නෙවෙයි. අපි දේශපාලන ව්‍යාපාරයක්. ඒ දේශපාලන ව්‍යාපාරයේ මූලිකම කරුණ තමයි මහ ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම. එතකොට අපි එකතු කරන්නේ ජනතාව. මහ ජනතාව එක්ක තමයි අපේ වැඩේ තියෙන්නේ. අපි කතා කරන්නේ, අපි හම්බ වෙන්නේ, අපි සංවිධානය කරන්නේ ජනතාව. එතකොට අපිත් එක්ක එකතු වෙන ජනතාව විවිධ පාක්ෂ නියෝජනය කරනවා. ඒ තර්කයේම අනිත් පැත්තට ගත්තොත් දැන් ජනතාව තමයි අවශ්‍ය. මොකද ජනතාවනේ ඡන්දය පාවිච්චි කරන්නේ. හැබැයි රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන ව්‍යාපාරවල දේශපාලන පක්ෂවල ඉන්න පුද්ගලින්ට බැරිද ඔබලා සමග කතා කරලා මේ පක්ෂයට එකතු වෙන්න? පුළුවන්. ඒගොල්ලෝ ඒක කිසි බාධාවක් නැහැ. ඒ කියන්නේ එතකොට ගන්න හොඳ මිනිස්සුම. එතකොට අපි ගන්නේ හොඳ මිනිස්සු කියනවට වඩා මම කැමති කියන්න දූෂණ චෝදනා නැති වංචාව වලට සහ එහෙම ජනතාව විසින් ඒ නිසා ප්‍රතික්ෂේප වෙච්ච අය එක අපිට ගනුදෙනුවක් තියාගන්න අමාරුයි. ඒ කියන්නේ ජාතික ජන බලවේගයට එකතු වෙන්න බෑ. හරි. දැන් ඒ තුලින් නැගෙනවා මේ අතුරු ප්‍රශ්නේ. හරිද? දැන් නිතරම ජවිපේ ප්‍රමුඛ
එන්පීපී එක ජාතික ජනබලවේගය ඔව් ජාතික ජනබලවේගය කියන කතාවක් තමයි මේ අපි හොරකමට ඉඩ දෙන්නේ නැහැ වංචාවට ඉඩ දෙන්නේ නැහැ දූෂණයට ඉඩ දෙන්නේ නැහැ අපි ඒවයි හොරකම් කරපු මුදල් ගන්නවා ඕකනේ දැන් ස්ලෝගන් එක ෆ්ලෝ එකේ තියෙන සටන් පාටේ දැන් මේක කියන්නේ තාම ජවිපිට හෝ ජාතික ජනබලවේගයට බලය ලැබිලා නැති අවස්ථාවකනේ මේ කියන්නේ හරි අපි කොහොමද වේලාසන ප්‍රෙඩිකෂන් එකක් කරන්නේ අනා මේ අපි අනාගතය ගැන හිතන්නේ කොහොමද ජාතික ජනබලවේගයේ බලයට පත් වීමෙන් අනතුරුව එහි නායකකාරකාදීන් හොරකම් නොකර සිටී කියලා දැන් දෙන්න පුළුවන් සහතිකය කොහොමද කියන්නකො සහතිකයක් දෙනවට වඩා මම කැමති ඒක කියන්න ඒක තමයි මොකද දැන් පාන්න බලය නැති නිසා හොරු වෙපා අපි හොරකම් කරන්නේ එහෙමයි ඔව් මෙහෙමයි දර්ශන මම හිතන්නේ ඒක ඔබ අහන එක අතිශයින්ම සාධාරණයි මිනිස්සු ඒක අවිශ්වාස කරන එකත් අතිශයින්ම සාධාරණයි හරි හැබැයි මට කියන්න පුළුවන් මෙච්චරයි මොකද ඇත්තටම මට වෙන දෙන්න සහතිකයක් නැහනේ අපි එකතු වුණේම ඒ පදනමේ ජාතික ජන බලවේගයට අපි එකතු වුණේ මේ රට ගැන හරිනි සමාවෙන්න නැහැ ඔබට එකක් තියෙනවා තවම මේ අපි අපි පාලන බලේ නොදීපු පිළිසකට තමයි මේ පාලන බලේ දෙන්න කියලා මේ මේ ජනතාවගේ යම්කිසි පෙළගැස්මක් මේ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරී අපිට පේන්න තිබෙනවා හොඳ ලෝකේ තමයි මේ විශ්වාසය මලින්න මිම්මක් නැහැනේ ඔව් ඒ නිසා මේ අනාගත නොපෙනෙන දෙයක් වෙනුවෙන් අර අපි දැඩිව විශ්වාස කරන්නේ ඇයි මොකද නැත්නම් මොකද තියෙන විකල්පේ නේ අපි විකල්පයක් කියලා නෙමෙයි කතා කරන්නේ අපි දැන් කතා කරන්නේ විශ්වාසය සම්බන්ධව ඔව් විශ්වාසය මම අපි කිය අපිට ඉල්ලන්න වෙනවා ජනතාවට අපි විශ්වාස කරන්න විශ්වාස කරන්න කියලා හරි මොකෝ විශ්වාස කර දැන් විශ්වාස කරලා තමයි අපිට ඡන්දය දෙන්නේ අපි එතකොට අපි ජනතාවත් එක්කනේ මේ වැඩේ කරන්නේ අපි මේ බලාපොරොත්තු වෙන්නේ මේ තියෙන සිස්ටම් එක තුලම එකක් නෙවෙයිනි අලුත් ව්‍යවස්ථාවකින් අලුත් පාලන ක්‍රමයක් එක්ක පාලකයා සහ පුරවැසියා අතර තියෙන සම්බන්ධතාවය වෙනස් විදියක තුල තමයි අපි බලයට එන්නේ. හරි එහෙම එකක් එක් ගේන තමයි අපි බලය ඉල්ලන්නේ. ඉතින් ඒක තුල ජනතාවට අදට වඩා බලයක් එනවා. අනිත් එක තමයි තව වැදගත් තැනකට ආව අවුතුමි එක අපිට ඒක මේ අවසන් කරගන්නට බැරි වුණා මේ IMF එක සම්බන්ධයෙන් සාකච්ඡාවේදී ඔබ විශ්වාස කරනවා IMF එකත් එක්ක අපිට ගමනක් යන්න පුළුවන් බෑ කියලා නෙමෙයි එහෙමනේ මේ ස්ථාවරයේ ධර්මවල අවුතුමි IMF එක තුල තුල් IMF එක උනාත් එක්ක අපිට සාකච්ඡා කරන්න වෙනවා පුළුවන් ඒක මග අරින්න බෑ නමුත් IMF එක තියෙන සියලුම කොන්දේසි සහ IMF එක තමයි තියෙන එකම විසඳුම කියලා අපි කියන්නේ පිළිගන්නේ අවශ්‍ය වුණොත් යන්න පුළුවන් අවශ්‍ය වුණොත් යන්න පුළුවන් අපි හිතන්නේ වැදගත්ම දේ IMF එක තියාම මොන තුන්වෙනි පාර්ශවයක කතා කරත් අපිට තියෙන්න ඕනේ සැලසුම. මේ ජවිපට දැන් මේ සැලසුම තියනවාද ජාතික ජන බලවේගයට? ඒ සැලසුමක් තියෙනවා. අපිට සැලසුමක් තියෙනවා. ඒ සැලසුමත් එක්ක තමයි එතකොට අපි ඕනම පාර්ශවයක් එක්ක ගනුදෙනු කරන්නේ. ඔව්. දැන් අපි ගමු දැන් රාජ්‍ය සේවයේ ඒ බරපතල අතිරික්තියක් තියෙනවානේ. ඔව්. ලක්ෂ 15ක විතර. ඔව්. ඔව්. දැන් ඒ වගේ වෙලාවක ඔබට තිබෙන විසඳුම කුමක්ද කියන්න? රාජ්‍ය සේවය ගැන අපි හිතන්නේ දැන් ඒගොල්ලෝ රාජ්‍ය සේවයේ ඉන්නවනේ. ඔව්. අපිට ඒගොල්ලෝ රැකියා නැති කරන්න බෑනේ. අපි හිතන්නේ හැබැයි අපි හිතනවා ඒගොල්ලම වැඩට ගන්න ඕනේ. ඒකෙන් දැන් උන් වැඩ කරන්නේ නැද්ද? වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ උන්ට සැලසුමක් නැහැ නිදර්ශන. ගිහිල බලන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඔවුන්ට ඇත්තටම වැඩ කරන්න සැලසුමක් නැහැ. ඔව් සෙනඟ වැඩි තැන්වල. සෙනඟ වැඩි නිලධාරීන් වැඩි ඒගොල්ලන්ට වැඩක් පවරලා නැහැ. දැන් පුද්ගලික ටියුෂන් පන්ති. ඔව්. හරිද අපි කිසි තැනක අහලා නැහැ. ජවිපේ වේවා ජාතික ජනබල වේගේ වේවා මේ පෞද්ගලික ටියුෂන් කඩ ටිකක් ඉදි වෙලා තිබෙනවා. ඔබ පළමුව කියන්නේ මේ පෞද්ගලික ටියුෂන් කඩ බිහි වෙන්නේ ඇයි කියලා? අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන දුර්වලතාවය නිසා විශේෂයෙන්ම අපේ විභාග කේන්ද්‍රීය ක්‍රමයක් තියෙන නිසා. ඒ විභාග කේන්ද්‍රීය ක්‍රමය තුලින් තමයි ටියුෂන් මාකට් එක නිර්මාණය කරන්නේ. ඒක වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙන්න ඕන. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ටියුෂන් තහනම් කරන්න ඕන කියන එක. ටියුෂන් තහනම් කරලා කරන්න බෑ. ඒකට මහා ඒක එහෙම නෙවෙයි සිද්ධ වෙන්න ඕනේ. අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. ටියුෂන් පන්ති අනේක නතර වෙනවා. නතර වෙනවා. ඒක අදාළ නැති වෙනවා. අදාළ නැති වෙනවා. ඔව්. අපිට පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔතන තියෙන ලොකුම ප්‍රශ්නේ මේ වෙලාවේ අධ්‍යාපන ක්‍රමයට ඉන්න ඕන
දක්ෂ ගුරුවරු දැන් ටියුෂන් කරනවා ටියුෂන් කරනවා හරි අපිට පුළුවන් වෙන්න ඕනේ ඒගොල්ලන්ට මේ ක්‍රම මේකට ආකර්ෂණය වෙන වැටුපක් දීලා ඒගොල්ලන්ව අපේ අධ්‍යාපන ක්‍රමය තුල රඳාපවද ඒ වෘත්තීය භාවයේ ඉගල නම් වල ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවා දැන් රජයේ පාසල් වල උගන්වන ගුරුවරුන්ට නිසි වැටුපක් ලැබෙන්නේ නැහැ කොහෙත්ම නැහැ අපි විශ්වාස කරන්නේ ගුරුවරයෙක්ගේ වැටුප රාජ්‍ය වැටුප් තලයේ ඉහළම 10 අතරින් එකක් විය යුතුයි දැන් හරි දැන් ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ මේ වහන්න ගියාම ඉවරයක් නැති ප්‍රශ්න ගොඩක් අපිට ඉතුරු වෙනවා ඉතින් අපි ඔබ හිතන්නේ මේක ඔබ හිතන විදිහට මේක තව අනාගතයේ දීර්ඝ කාලයක් මේ සුබ සාධනයේ මතම යැපෙන්න පුළුවන්ද මේ රටට ඒවා සුබ සාධන නෙවෙයි ඒවා ජනතා ඒ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ඒවා ප්‍රමුඛතා පිළිබඳ ප්‍රශ්න අපිට කවුරුවත් යන්නේ නැති මේ මොනවාද ක්‍රීඩාංගන හදන්න පුළුවන් නම් ඇයි අපිට ගුරුවරයෙක්ගේ වැටුපක් මුදල් වෙන් කරන්න බැරි මේක දර්ශන ගොඩාක් අය කියනවා මේවට සල්ලි නැහැ සල්ලි නැතුව නෙවෙයි සල්ලි තියෙනවා ප්‍රමුඛතා පිළිබඳ ප්‍රශ්නයක් සැලසුම් නැති එක පිළිබඳ ප්‍රශ්නයක් නාස්තිය පිළිබඳ ප්‍රශ්නයක් හරි අපි මෙහෙම අහමුකෝ බොහොම සරලව දැන් අපි මෙන්න මේ මේ තුන හැරුණකොට හතරවෙනි මැජික් එක ගැනයි මේ අහන්න යන්නේ මොන තුන හැරුණකොටද ඔව් මං ඒ තුන ගැන කියන්න එකක් තමයි බදුබර බදු බදුබර ඔව් එහෙම බදුබරක් මේ රටේ සාමාන්‍ය පුරවැසියාට තිබෙනවනේ සකල විද ජනතාවට බදුබරක් තිබෙනවා දේශීය සම්පත් විකුණන සිද්ධ වෙලා තිබෙනවා දේශීය සහ විදේශීය වශයෙන් තිබෙන ගෝලීය ආර්ථික යථාර්ථයන් මගහැර යන්න බෑනේ හරි එතකොට එකක් ඒක දේශීය සම්පත් පිළිබඳව අනිත් එක තමයි ණය ගැනීම හරිද එතකොට බදුබර බදු ගහන්නේ නැතුව සරලව කිව්ව බදු බහ නැතුව දේශීය සම්පත් විකිණීම හෝ පුද්ගලීකරණය කිරීම හෝ මොකක් හරි නොකොට විදේශීය ණය ගන්නෙත් නැතුව මේ රට ගොඩනගන්න පුළුවන් හතරවෙනි මැජික් එක සරලව කියන්නේ මිනිත්තු 3කින් 4කින් බදු ගහන්න ඕනේ බදු නැති නැතුව මේ අපි මේ කියන කිසි දෙයක් කරන්න බෑ හැබැයි සාධාරණ සහ විනිවිදභාවයෙන් යුක්ත බදු ක්‍රමයක් අවශ්‍යයි මේ අපේ තියෙන මේ බදු ක්‍රමය ඉතාමත්ම සංකීර්ණයි ඒක නිසා ඒක මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් බදු ක්‍රමයක් වෙන්න ඕනේ පහසු බදු ක්‍රමයක් වෙන්න ඕනේ වැඩි අමාරුවක් නැතුව ඒක ගෙවන්න පුළුවන් විදිහේ බදු ක්‍රමයක් තියෙනවා ඔක්කොටම වඩා මිනිසුන්ට විශ්වාසයක් තියෙන්න ඕනේ ඔවුන්ගේ බදු වලින් ඔවුන්ට වැඩක් වෙනවා කියලා නැත්නම් ඔවුන් බදු ගෙවන්නේ අපි බදු ගත්තොත් ඒ බදු පාවිච්චි කරන්නේ ජනතාවගේ අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහණය වෙනුවෙන් හරි ඒ සේවාවන් තියෙනවා නම් මිනිසු බදු ගෙවයි අපි හිතනවා ඉතින් සාධාරණ බදු ක්‍රමයක් අවශ්‍යයි ඒක බදු නැතුව මේක කරන්න බෑ දෙවනි එක ඔබ කිව්වේ ණය ගන්න බදු හානියක් වෙනවා අපි හිතනවා අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය වෙන අපේ සම්පත් බොහොමයක් දැන් අපිට අහිමි වෙමින් යන්නේ එතකොට ආරක්ෂා විය යුතු ශේත්‍රවල සම්පත් අපි ආරක්ෂා කළගත යුතුයි. ඒකෙන් අදහස් වෙන්නේ රජය සියලුම දේවල් බදාගෙන සියලු දේ කරගත යුතුයි කියලා. නමුත් අවශ්‍ය ජාතික මට්ටමින් තෝරාගත් ශේත්‍ර උදාහරණයක් හැටියට අපි හිතමු අපේ නාවික අපේ වරායවල් අපි හිතනවා ටිකක් ඒවා අපේ මර්මස්ථාන ඒවා අපි ආරක්ෂා කළගත යුතුයි. ඒවයි පාලනය තියෙන්න ඕනේ. අපසන්ත. හැබැයි එයාලංක උදාහරණයක් ඇටියට ශ්‍රී ලංකන් එයාලයින්ස් මේ වෙලාවේ අත්‍යවශ්‍යද නැද්ද කියන අපි සලකා බලමු. හරි තියෙනවා නම් හොඳයි. හැම රටකටම ෂෝ මොකක් හරි ඒගොල්ලෝගේ මේ එයාලයින් එකක් තියෙනවා නම්. නමුත් අපිට එහෙම දරා ගන්න පුළුවන් දේවියද? රයිට්? ඔව් ඒ කියන්නේ ප්‍රයිවටයිස් කරන එකට ප්‍රයිවටේෂන් ඒ කියන්නේ මේ පුද්ගලීකරණය කිරීමට විරුද්ධ නැහැ හරි පුද්ගල මෙහෙම කියමු පෞද්ගලික ශේත්‍රයේ ක්‍රියාත්මක වීම ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ අපි හිතන්නේ මේ ආයතනයට කැමති ඉන්නේ ඒ කියන්නේ යම් කිසි ආයතනයක් පාඩු ලබනවා නම් තව දුරටත් මහා භාණ්ඩාගාරයේ මුදල් පොම්ප කර කර මේක නඩත්තු කරනවට වඩා විශේෂඥ දැනුම සහිතව තුන්වෙනි පාර්ශවයක් මගින් ඒ විශේෂඥ කළමනාකරණයත් අරගෙන
රජයේ අධීක්ෂණයක් යටතේ මේක පෞද්ගලීකරණය වෙනවා නම් රජයේ සතු යම් කිසි වැඩි කොටස් ප්‍රමාණයක් තබාගෙන මොකද්ද තිබෙන වරද නෑ මම මෙහෙම කියන්නද අපි හිතනවා පුද්ගලික ශේත්‍රයටත් ආර්ථිකයේ විශාල දායකත්වයක් තියෙනවා මේ මේ ආර්ථිකය හරවන්න නම් පුද්ගලික ශේත්‍රයේ පුද්ගලික ශේත්‍රයේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ ආණ්ඩුව ආණ්ඩුවේ වගකීම සහ පබ්ලික් සෙක්ටර් එක ඒක ඒ වගකීම ඉෂ්ට කරන්න ඕනේ පබ්ලික් ප්‍රයිවට් දෙකම අවශ්‍යයි අපි හිතනවා ආණ්ඩුව බිස්නස් කරන්න ඕනේ නැහැ ඕනේ ආණ්ඩුවේ වැඩේ බිස්නස් කරන එක නෙවෙයි පෞද්ගලික ශේත්‍රයට වැඩ කරන්න පුළුවන් විදිහේ වාතාවරණයක් හදන එකත් ඒක නියාමනය කරන එකත් තමා ආණ්ඩුවේ වගකීම. ඒතකොට අනවශ්‍ය දේවල් වලට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. සමහර ශේත්‍ර තියෙනවා ආණ්ඩුව යටතේ තියෙන්න ඕනේ. ඒක මොකෝ ඒවා වෙළඳ පොළ තර්කය මතම සිද්ධ විය යුතු නැහැ. සෞඛ්‍ය අධ්‍යාපන පොදු ප්‍රවාහනයේ වගේ දේවල් රජයේ මොකෝ ඒවා මානව අධ්‍යාපනයේ සෞඛ්‍ය අන්ට මොකද්ද පොදු ප්‍රවාහනය පොදු ප්‍රවාහනය මේ තුනම තියෙන්න ඕනේ මුළුමනින්ම සීරස් නෑ මුළුමනින්ම ඒකෙන් අදහස් වෙන්නේ මුළුමනින්ම රජය සතු විය යුතුයි කියලා නමුත් ඒවා සේවාවන් ඒවා වෙළඳ භාණ්ඩ නෙවෙයි ඔව් හරි එතකොට ඒ සේවාවන් හැටියට පවත්වාගෙන යෑමට රජයට වගකීමක් තියෙනවා ඒකට පුද්ගලික පවත්වාගෙන යෑමට රජයට වගකීමක් තියෙනවා ඒකට පුද්ගලික ශේස් පෞද්ගලික ශේස්ත්‍රයේ දායකත්වයක් තියෙන ගන්න පුළුවන් අත්‍යවශ්‍යයි මානව සම්පත ආරක්ෂා කිරීමට මානව සම්පත සුරක්ෂිත කිරීමට හරි එතකොට ඒ වගේ ඒවා තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීම ඒවා නැතුව මිනිසුන්ට දියුණු වෙන්න විදියක් නෑ යා ඒ මූලික අයිතිවාසිකම් දැන් ඔය අපි මූලික අයිතිවාසිකම් ඒ දෙවෙනි එක දෙවෙනි එක තමයි ඔව් තුන්වෙනි එක තුන්වෙනි එක විදේශ ණය ගන්නත් වෙනවා ඔව් වර්ල්ඩ් බැංක් එකකින් වෙන්න පුළුවන් ඔව් ආශ්‍රම සංවර්ධන මණ්ඩලයෙන් වෙන්න පුළුවන් ණය ගන්න ඕනේ හැබැයි ණය මොන ණය ගන්නත් සැලැස්මක් තියෙන්න ඕනේ මොනවටද ණය ගන්න සැලැස්ම කතා කරමුකෝ ණය ගන්නවට ඔබතුමිය පක්ෂද කියන්නකෝ මොනවටද ණය කොහොමද පාවිච්චි කරන්නේ ණය කොන්දේසි මොනවද කාගෙන්ද ගන්න ඒවා ඔව් අපිට ඇත්තටම හිතෙනවා මේ 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 අනේ මන්ද අපිට හිතනවා ඔබ ජවිපේ නෙමෙයි වගේ කියලා අන්න ඒකනේ මම කියන දේ සහ ජවිපෙ කියන දේ අතර ලොකු පරස්පරයක් තියෙනවා කියලා. අයි ඔබ හිතන විදිය. මම විශ්වාස කරන එක. නැත්තම් අපි දෙගොල්ලොට වැඩ කරන්න බෑ. වැඩ කරන්න බෑනේ ඒකත් හරි. ඔය අය වරක් අපි කොහොමද එකම ඔය අය රැකෙන්නත් ඕන අපේ කල්චර් එක ආරක්ෂා කරගන්නත් ඕන. අපි කොහොමද එකම දේශපාලන ව්‍යාපාරේ වැඩ කරන්නේ? අපි දන්නවා මේ අපි කිව්වා මාස්ටර්ස් කරේ ඔස්ට්‍රේලියාවේ. ඔව්. ඔව් ඒකට මේ ලෝකේ දැකලා මේ කොහොමද මේ ඔක්කොම විසරත් එක්ක නෙමෙයි ඉන්නේ. මේ අර මෙලි මෙඩි ගෙබි ඒ ශාස්ත්‍රය ඇතුළේ නෙමෙයි ඉන්නේ. එතකොට අපි හිතෙනවා මේ චින්තනමය දේශපාලන ව්‍යාපාර පවා දේශපාලන පක්ෂ පවා ඇලයන්ස් පවා ඒ කියන්නේ සම්දාන පවා චින්තනමය වශයෙන් යම් යම් පරිවර්තන වලට ලක් විය යුතු යුගයක් තමයි අපිට මේ යුගයක තමයි අපි සිටින්නේ හරි සහ එතන ඔබගෙන් පොඩි එකක් තියෙනවා ජවිපෙත තියෙන්නේ මොකද කිව්වේ ලිං මැඩි ලිං ලිං නෑ නෑ ජවිපෙත නෙමෙයි හරි එහෙනම් කමක් නෑ මොකද මට කියන්න ඕනුනේ දැන් මමත් දැන් දේශපාලන මොකද ඇත්තම කිව්වොත් හරිනේ හෙට උදේ අද මැදම රැ 12ට හෝ හෙට අලුයම ඉරපායනවත් එක අපිට දකින්න පුළුවන් නම් මෙරටේ අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා මෙරටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් එක රැයින් 3 මාසෙන් හෝ 4 මාසෙන් අවුරුද්දකින් හෝ දෙකකින් කියලා අපි එක සත පහලම විශ්වාස කරන්නේ නැහැ. ඇයි? ඇයි මොකෝ මොකෝ කරන්නේ? දැන් ඔබම කියනවා කෙටි කාලීන මධ්‍ය කාලීන දුක කාලීන යම් කිසි කාලයක් මුලට ගත වෙනවා. ඒක අවුරුදු 5ක් වෙන්න පුළුවන් 6ක් වෙන්න පුළුවන්. නැද්ද? අපි හිතනවා අවුරුදු 2-3කින් මේක යම් ස්ථාවරතාවයක් තැනකට ගන්න පුළුවන් කියලා.
ස්ථාවර තනකට ඔව් දිනු කරන්න ඔව් දිනු කරන්න අවුරුදු අවුරුදු 5ක් 8ක් විතරයි 5ක් 8ක් විතරයි ඔව් ඒ කියන්නේ අනු කුමාර ජනාධිපති වුණොත් ජාතික ජන බලවේගයේ බලයට පත් වුණොත් එතකොට දැන් ජාතික ජන බලවේගයේ නායකයා කවුද ජාතික ජන බලවේගයේ නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා ඔහු සාමාන්‍යයෙන් ඔහු දේශපාලන පක්ෂයක නායකයා තමයි මොකද ජනාධිපති අපේක්ෂක වෙන්නේ අපේක්ෂකයා වෙන්නේ ඔව් හරි බොහෝ දුරට අනුර කුමාර සහෝදරයා තමයි අපේ දේශ අපේ ජනාධිපති අපේක්ෂක නමුත් අපි මේ වෙලාවේ ඒ ඒක තීරණය කළා නෑ හැබැයි ඒක තීරණය කළා නෑ देशपालन जीवित पूर्ण काल देशपालन जीवित तमंग औद्योगिक जीवित विशेष प्रमुख प्रमुख එන්පීපී එක ජාතික ජන බලවේගයේ ලෝකෙත් එක ගත්තාම ඇයි මේ ප්‍රෙෂර් එකකින් නෑ ඒ ප්‍රෙෂර් එකක් කියන එකක් නෙවෙයි මං හිතන්නේ අපි වෙනස් කරන්න ඕන සංස්කෘතියක් හරි මෙහි දේශපාලඥය කියන්නේ කොච්චර මොනවා වුණත් ටිකක් අර මොනවද කියන්නේ අර මේ වෙනස් විදියට මිනිස්සු සලකනවා මං හිතන්නේ ඒක වෙනස් වෙන්න ඕනේ उदाहरण बलापुर बलापुर देश दे पार्लिमेंट नियोजन कौर अमतिवर राज्य अमतिवर पार्लिमेंट मगतोटे दिन सूपर मार्केट की आर्थिक अनागत जनाधिपति वर्ण एक हो पार्लिमेंट मैति वर्ण एक मेरे खाली अहुआ मेन वर्षन एक मे समुगण उन्न मेन मे मे एम साई हे पक्ष रेस्कर पुद्गलो रेस्कर पक्ष टिकत रेस्कर लबागण जयग्रहण पीलिबंद तव मे अविश्वास अनागत विनस्वे एक अविश्वास ये देशपालन तत्व मत अभी अवश्य तीरन गान पुलवांगे तंदी अपीट मे दैं कि मेहम खालू और अभी देखा हमारे कि मेहमाई ये देशपालन तत्व अभी ये तीरने गानो नहीं एक करान खुंदा व्या देशपालन व्यापार कर तीरन नो मम नैमत वाता वाक्या है भाई अभी ये एहम दया එහෙම ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක වෙන්නේ මේ දේශපාලනීය ක්‍රමය තුල අපි මේ බලාපොරොත්තු වෙන වෙනස ගේන්න පුළුවන් නම් නිකං බලය සඳහා අපි ඒක කරන්නේ ඔව් ඊට වඩා හොඳයි විපක්ෂයේ ඊට වඩා හොඳයි විපක්ෂයේ ඉන්නක හැබැයි අපිට හිතනවා නම් මෙන්න අපිට අවස්ථාවක් තියෙනවා ඇත්තටම අපි බලාපොරොත්තු වෙන මේ රට ඇත්තටම අපිට ගොඩ දාන්න අපිට ඕනාවක් තියෙනවා
ඒ සඳහා අපිට මේක මේක කළ යුතුය නම් ඒක කරන්න අපි සූදානම්. ඔව් ඒක හරියට උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපිට මතක් වෙනවා 2010 ජනවාරි 26 වෙනිදා පවත්වපු ජනාධිපතිවරණයේදී. ඔව්. එතනදී සරත් ෆීල්ඩ් මාෂල් තමයි ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ. ඒ මොහොතේ තෝරපු ඔප්ෂන් එකේ ඒක. තෝරපු ඔප්ෂන් එකේ. හරි. ඒ වගේ වෙන්න පුළුවන් අනාගතයේදී. වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් බොහොම සුති අපි ඔබෙන් සමු ගන්නවා. අපිට බොහෝ වැඩි වේලාවක් ලබා දුන්නා මේ සාකච්ඡාවට. තී පෙන්සන් ගායකුත් ලබා දුන්නා. ඒ සියල්ල අපිට අපි ඔබට සූතිය ප්‍රණාම පුද කරමින් සමු ගන්නවා. එහෙනම් ඔබේ ව්‍යාපාරේ ජය වේවා. ඒ වගේම අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරනවා ජවිපේ හෝ අනුකුමාර දිසානායක සමග ඔබ ගැටුමකට වුන් ඔබ සමග ගැටුමකට නොවේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ඒක වෙන්නේ නැහැ. ආයුබෝවන්.